මුලින්මත් ඔයාලව අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මේ පාර ක්‍රිස්මස් එකට අපේ යාළුවෝ එක්ක අපි සිඩ්නි ආවා. අපි ඉතින් බැගේජ් ටිකක් කලෙක් කරලා එහෙමම ට්‍රේන් එකේ අපි ඉන්න තැනට ගියා. එතනදී අපි අඳුරන යාළුවෙකු තඹුණා. එයාලා තමයි ওই පිටිපස්සෙන් ඉන්නේ. සිඩ්නි වලට ආවේ 25 වෙනිදා උදේ. 25 ක්‍රිස්මස් දවස නිසා පාර දෙපැත්තේ වැඩි කට්ටිය හිටියේ නැහැ. මොකද 25 කියන්නේ ගොඩක් වෙලාවට ඉතින් පවුලේ කට්ටියත් එක්ක නැත්තම් පල්ලියට ගිහිල්ලා ඒගොල්ලෝ ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන එකනේ කරන්නේ. ඉතින් ඒක නිසා අද ඉතින් ගොඩක් busy දවසක් උනේ නැහැ. අපි ඉතින් හොටෙල් එකට ඇවිල්ලා පොඩි රෙස්ට් එකකුත් අරගෙන අපි හිතුවා සිඩ්නි සිටි එක කොහොමද කියලා බලන්න යන්න. ෆොටෝ ගොඩක් ගත්තා. මොකද එතන view එක ගොඩක් ලස්සනයි. ඉතින් හැමෝටම ඕනනම් ගොඩක් ෆොටෝ ගන්න. ඊට පස්සේ අපි ඉතින් එතන තිබ්බ ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකින් ලන්ච් උත් අරගෙන අපි ට්‍රේන් එකේම අපි ඉන්න තැනට ගියා. මොකද එදා ගොඩක් ටයර්ඩ් අපි හැමෝටම. ඔන්න ඉතින් දෙවෙනි දවස අපේ සිඩ්නි ට්‍රිප් එකේ ආසම දවස. මොකද අද තමයි අපි ෂොපින් කරන්න යන්නේ. අද බොක්සින් ඩේ සේල්. ඉතින් අපි හරිම එක්සයිටඩ්. ඉතින් බොක්සින් ඩේ සේල් හින්දා අද ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. මොකද 70% 50% ඔෆ් දාලා තිබ්බා ගොඩක් බ්‍රෑන්ඩ්ස්. ඉතින් කෙල්ල තුන් දෙනා නම් මාර එක්සයිටඩ්. මොකද අපිට ඩාවින් වල මෙච්චර ලොකු ෂොපින් මෝල් නැති හින්දා ඉතින් අපි මේ පාර හොඳට ෂොපින් කරා. බෝයිස්ලන්ට නම් පොඩ්ඩක් බෝරින් වුණ හින්දා අපි ඉතින් ප්‍රොමිස් වුණා හවසට පොඩ්ඩක් බෝලින් හරි මොකක් හරි සෙල්ලම් කරන්න යන් කියලා. ඔන්න ඉතින් අපි ඊට පස්සේ ආවා වෙස්ෆීල් ෂොපින් මෝල් එකට සිඩ්නි සිටි එකේ තියෙන. ඒකත් ඉතින් ඒ වගේම ක්‍රවුඩඩ් වෙලා තිබ්බේ බොක්සින් ඩේ සේල් නිසා. මොකද ඔස්ට්‍රේලියාවේ කට්ටිය බොක්සින් ඩේ සේල් දැම්මම අනිවාර්යෙන් ෂොපින් සෙන්ටර්ස් වලට යනවා. මොකද අනිවාර්යෙන් 50% 70% ඔෆ් දාන නිසා. මොකද අවුරුද්දෙම වැඩ කරලා මහන්සියලා වැඩ කරලා ඉතින් හැමෝම කැමති තමන් ආදර කරන කට්ටියට ක්‍රිස්මස් එකට අවුරුද්දට ගිෆ්ට්ස් ගන්න. ඉතින් අපි කට්ටියත් ගොඩක් එන්ජොයි කරා. ට්‍රිප් එකේ ආසම දවස තමයි අද. ඊට පස්සේ අපි ෂොපින් කරලා ඉවර වෙලා අයිටාවේ එක බලන්න ආවා. අයිටාවේ එක තිබ්බේ අපි හිටපු ෂොපින් මෝල් එක ළඟමයි. ඉතින් අපි කට්ටිය හිතුවා මේක අද කවර් කරනවා කියලා. මොකද එතකොට අපිට ඉතුරු දවස් ටිකට ඉතුරු ඇට්‍රැක්ෂන්ස් ටික බලන්න පුළුවන්. ඉතින් අයිටාවේ එකත් ගොඩක් ලස්සනයි. එතනින් පේන view එක හරි ලස්සනයි. ඉතින් ඕගොල්ලොත් එන්ජොයි කරනවා කියලා හිතනවා මේ වීඩියෝ එක. දිගටම රැඳී ඉන්න අපේ ඉතුරු දවස්වල වෙන්නේ මොනවද කියලා බලන්න. ඉතින් ෂොපින් කරලා මහන්සි නිසා අපි කට්ටියම චූටි රෙස්ට් එකකුත් අරගෙන සිඩ්නි ඔපෙරා හවුස් එක රෑට පේන්නේ කොහොමද කියලා බලන්න හිතුවා. ඉතින් අපි ගිහින් බලමු කොහොමද ඒක ලස්සනයිද කියලා. අපි ඉතින් ට්‍රේන් එකේ තමයි සිඩ්නි ඔපෙරා හවුස් එකට ගියේ. මෙහි ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නම් ගොඩක් ලේසි. ඔයාලට ඔයාලගේ නෝමල් බෑන්ක් කාඩ් එක ටැප් කරලා ඔයාලට යන්න පුළුවන්. හැබැයි මේ වගේ ගෲප් එකක් එක්ක යනවා නම් ඔයාලට ඌබර් ඩීඩී වගේ ට්‍රාන්ස්පෝර්ට් ගොඩක් වර්ත් වෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ ඒ
ෆෙයා එක 5 දෙනෙක් අතර හෝ ඔයාලගේ යාළුව අතර බෙදෙන නිසා ඔයාලට ඒ වගේ එකක් වර්ත් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් අපි ආව හාබර් බ්‍රිජ් එක ළඟට. ඉතින් මේක තමයි පේන view එක. හරිම ලස්සනයි. ලයිට්ස් ගොඩක් දාලා ෆෙරිස් ගොඩක් එතන තිබ්බා. ඉතින් සිඩ්නි වල public transport එකක් විදියට ෆෙරිස් උත් use කරනවා. ඉතින් දවල්ට වගේම රෑටත් ගොඩක් ලස්සනයි. ඉතින් අපි කට්ටිය ටිකක් වෙලා මෙතන ඉඳලා ෆොටෝස් උත් අරගෙන මේ view එකත් enjoy කරා. ඉතින් හරිම ලස්සනයි. ඊට පස්සේ අපි කට්ටියම ගියා සිඩ්නි සිටි එක වටේ ක්‍රිස්මස් කොහොමද බලන්න. ඉතින් ක්‍රිස්මස් එකට සිඩ්නි හරිම ලස්සනට සරසලා තිබ්බා. අපි එතන ඉඳන් ෆොටෝස් උත් ගත්තා. හැබැයි කට්ටියටම හොඳටම බඩගිනි වෙලා තිබ්බේ, මොකද දවසම මහන්සි වෙලා ෂොපින් කරපු හින්දා. ඉතින් අපි කට්ටියම ඊට පස්සේ එතන තිබ්බ කඩේකින් ඩිනර් අරගෙන අපි ගෙදර ගියා ඉක්මනට, මොකද ඊළඟ දවසට රෙඩි වෙන්න ඕන හින්දා. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක මෙයාලා පටන් ගත්තා. ඉතින් අද සිඩ්නි ට්‍රිප් එකේ අපේ 3 වෙනි දවස. අද අපි කට්ටි යන්න හිතන් ඉන්නේ සී ලයිෆ් එකයි, වයිල්ඩ් ලයිෆ් එකයි, මැදම් තුසාද් දෙකයි බලන්න. මොකද ඒ ඇට්‍රැක්ෂන් තුනම තියෙන්නේ එකම ළඟ. ඉතින් ඔයාලත් සිඩ්නි ආවොත් ඒ තුන එකම දවසට දාගන්න, මොකද ඔයාලට ගොඩක් කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කට්ටියම හිතන් ඉන්නවා බොන්ඩයි බීච් එකත් බලන්න යන්න. ඒකට යන්න නම් මම ගොඩක් ආසාවෙන් ඉන්නේ. සී ලයිෆ් එක ඇතුළට ආවට පස්සේ ඩාවින්ස් ලැබ් කියලා ලියලා තිබ්බා. ඉතින් කට්ටියමකෝ ගණ්ඩ ගණ්ඩ ඩාවින් කියලා ලියලා තියෙනින්ද කියලා. හැබැයි ඉතින් ඒ ඩාවින් කියන්නේ මං හිතන්නේ අර විද්‍යාවිකයාගේ නමද කොහෙද? ඉතින් සී ලයිෆ් එකට ආවට පස්සේ ඔයාලා දකින්න පුළුවන් ලස්සනම තැනක් තමයි මේ අන්ඩර් වෝටර් ටනල් එක. පොඩි ළමයි නම් ගොඩක් ආස වෙයි මේ වගේ එකක් බලන්න. මං හිතන්නේ ලංකාවෙත් වෝටර් වර්ල්ඩ් වල තියෙනවද කොහෙද? සී ලයිෆ් එක බලන්න ගොඩක් මාස වුණේ අපේ ඉසංක අයියා. එයා හිතන් ඉන්නේ මාළුයත් එක්ක කතා කරනවා කියලා. ඉසංකය හිතන් ඉන්නේ යත් එක මාළු හිනා වෙනවා කියලා. සී ලයිෆ් එක ඇතුලේ ඔයාලට පෙන්ගුයින්ස් බලන්නත් පුළුවන්. ඉතින් පෙන්ගුයින්ස්ලට ඒගොල්ලන්ට ඉන්න පුළුවන් උෂ්ණත්වය ඒගොල්ලෝ හදලා තියෙනවා එතන. ඉතින් එතන පොඩ්ඩක් සීතලයි. හැබැයි ඉතින් හරිම කියුට් පෙන්ගුයින්ස්ලා ගොඩක් හිටියා. මං හිතන්නේ එතන එයාලාව බලාගන්න කට්ටියද කොහෙද ඒ වෙලාවේ එයාලට කෑම දාන ගමන් හිටියේ. ඉතින් අපිත් එතන චූටි වටයක් ගියා. ඉතින් ලොකු දැනන්න නෙමෙයි ඉතින්. ඒත් ඉතින් පෙන්ගුයින්ස්ලට ආස හින්දා මටත් ඕනුණා යන්න. ඔන්න ඉතින් සී ලයිෆ් එක නම් එතනින් ඉවරයි. ඊට පස්සේ අපි ගියා මැඩම් තුසාත් එක බලන්න. එතන නම් තියෙන්නේ ඉතින් ෆොටෝස් ගන්න. සොනාලියක් ඉතින් බොලිවුඩ් ඩාන්ස් එකක් දාලා වැඩේ පටන් ගත්තා. ශාරුක් ඛාන් එක්කයි ක්වීන් එලිසබෙත් එක්කයි ෆොටෝ එකක් ගන්නත් අපි අමතක කළේ නෑ. ඊට පස්සේ අපි එතනින්ම ඌබ එකක් දාගෙන බොන්ඩයි බීච් වලට ආවා. ඉතින් මේ සිඩ්නි ට්‍රිප් එකේ මම ආස තවත් දවසක් තමයි අද. මේ පූල් එකේ තමයි ඉතින් අපි නැවේ.
ඔයාලා බොන්ඩයි බීච් යනවා නම් මතකතෝ සන්ස්ක්‍රීන් ගාගෙන එන්න. ඒ වගේම මේ පූල් එකට මොහොතේ වතුර එනවා. ඉතින් ඒක නිසා බීච් එකයි පූල් එකයි කියලා ලොකු වෙනසක් තිබ්බේ නැහැ. අපිට ඉතින් නාලා හොඳටම බඩගිනි නිසා අපි කට්ටිය හිතුවා සිඩ්නි වල ස්ට්‍රීට් ෆුඩ් කොහොමද කියලා බලන්න යන්න. අපි ඉතින් මුලින්ම බබල් ටී ට්‍රයි කරන්න ආවා. ශෙහානියක තමයි ඉතින් මේ කඩේට ගොඩක් මාසුනේ. මොකද එයා කොරියන් ෆෑන් කෙනෙක් හින්දා. හැබැයි මේක කොරියන් කඩයක්ද කියලා නම් මම දන්නේ නැහැ හරියටම. ඊට පස්සේ ඉතින් අපි මේ කඩේට ආවා. මේ කඩෙන් අපි චූටි කෑනක් තමයි ගත්තේ. ෆ්‍රයිඩ් ක්‍රැබ්ස් තමයි ගත්තේ. ඒකත් රසම රසයි. ඔන්න ඉතින් අද සිඩ්නි ට්‍රිප් එකේ 4 වෙනි දවස. අද අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ ලූනා පාක් බලන්න යන්න. අපි ඉතින් උදේම ලෑස්ති වුණා ලූනා පාක් එකට යන්න. මොකද අපි හවසට ක්‍රූස් එක යන්න හිතන් ඉන්න නිසා. මයි සොනාලියකයි යශුයි ලූනා පාක් එකේ තිබ්බ ඔක්කොම රයිඩ්ස් වලට වගේ ගියා. හැබැයි ඉතින් දෙකකට නම් අපි ගියේ නැහැ. මොකද ඒ දෙක දැක්කම බහිතන හින්දා. ඔන්න ඉතින් ගෝණියේ බහැලා ලිස්සලා එන්න තමයි මේකේ නම් තිබ්බේ. එදාම හවස අපි කට්ටිය ගියා ක්‍රූස් එකක ඩිනර්කට. ඉතින් ක්‍රෝස් එකේ ඩින එකත් අපි කට්ටියම එන්ජොයි කරා. ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා මේ සිඩ්නි ට්‍රිප් එකේ. ක්‍රෝස් එක ඉවර වෙලා අපි ගියා බෝලිං කරන්න. අද නම් වැඩියෙන්ම ස්කෝ කරේ අපි ඉසංගයියා. අද ට්‍රිප් එකේ අන්තිම දවස. අපි ඉතින් ආව වර්චුවල් රූම් එක බලන්න. VR වගේ වර්චුවල් රියැලිටි එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තැන. යාලුවාලව ටීම්ස් වලට බෙදෙනවා. ඊට පස්සේ අපිට සිලෙක්ට් කරන්න පුළුවන් එක්ස්කේප් රූම් එකක්ද පසල් එකක්ද ප්ලේ කරන්න කියලා. මේ ගේම් එකේ නම් වැඩිපුරම ස්කෝ කරේ අපේ ශෙහානියක්කා. අපේ සිඩ්නි ට්‍රිප් එක නම් මෙතනින් ඉවරයි. අපි හැමෝම ඔයාලට හැපි 2023 කියලා විෂ් කරනවා. ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් මතකැතුව ලයික් කරලා ෂෙයා කරන්න. Thanks for watching. Bye bye.